දැබරම හැමදෙනාම ඉතාම ලෙන් ගතු අපි තුන්කල් YouTube නාලිකාවට පිළිගන්නවා තුන්කල් YouTube නාලිකාව ඔස්සේ දැන් අපි බලාපොරොත්තු වෙන්නේ අද දවසට විශේෂ වූ කාරණාවක් ගැන පොඩ්ඩක් කතා කරන්න අපි ඔබට ආරාධනා කරනවා මේ වීඩියෝවත් සමගින් මෙතන සිට එකතු වෙන්න කියලා අද 2020 දෙසැම්බර් මාසේ 26 වෙනිදා ඒ කියන්නේ රුදුරු අඳුරු මතකයක් යලි මෙනෙහි වන දවසක් විදිහටයි අපිට දෙසැම්බර් 26 ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබ දන්නවා 2004 ඒ කියන්නේ මීට වසර 16කට කලින් අද වගේ දවසක උදැසන වේදනාවර මතකයක් එකතු කරා. මහා මොහොත ගොඩට ගලලා අපේ මිනිස්සුන්ගේ හීන හොදගෙන ගියා. ඒ අඳුරු මතකයේ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා අද දවසේ හිතුවා 16 වසරක ඉතිහාසය මතක් කරගන්න. වැඩසටහන ආරම්භයේදීම අපි ප්‍රාර්ථනා කරනවා ජීවිත අහිමි වූ ලාංකීය වගේම ලෝකයේ සියලු ජනතාවට නිවන් සුවත් වෙන්නට කියලා. ඒ අඳුරු මතකයන් එක්ක එදා සුනාමි දවසේ සිදු වූ කාරණා ගැන පොඩ්ඩක් මතක් කරන්න. සංවේදී මතකයක් හැමදාමත් ජීවිතේ දලුලමින් තිබෙන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් අපි සම්බන්ධ කරගත්තා. මාතර බෙලිවත්ත ශ්‍රී සුදර්ශන ආරාමයේ එදා සුනාමි දවසේ ව්‍යසනයට පත් වුණ මහ පොළවට සමතලා වුණා. අපි මතකය හදවතේ තවමත් වේදනාවක් බවට පත් කරලා ඉතිරි කරලා තියෙන අතිපූජනීය බුද්ධාගම ධම්මසේන ස්වාමින් වහන්සේ සම්බන්ධ කරගන්නවා. මේ සුනාමි ඛේදවාචකයේ අත්දැකීම් පිළිබඳව පොඩ්ඩක් කතා බහ කරන්න. उपहांसुनामी उपहांसुनामी දැකපු අත්දැකපු මේ විරල සිදුවීම් මොනවද ඉලක් අපි පන්සලේ වැඩ සිටියා අල්මාරික තැන්පත් කළා සාස්තරය සිය වසරට සැමරීම නිමිත්තෙන් ලී වටාපතක් අතර පරිච්ඡේදක අන්නේ ලී වටාපතේ රැඳිලා තමයි සාස්තරය දින 4කට පස්සේ විහාරස්ථානයේ අතරටම පාවෙලා වැඩමතලේ මම සුනාමි දැක්ක සුසීති ආස්තාරි තමයි ලංකා බුදු පිළිම වහන්සේ දැහැමතර මිතුරුණා නමුත් ඊටත් වඩා විශේෂ දෙයක් මම කියන්නේ ධාතු කරටුව කිසිම හානියක් නොවී පැමිණි ඒකේ ධාතු කරටුවේ උඩ තිබෙන වීදුර ආවරණ මේ වීදුර ආවරණ හානියක් නොවන විදියට හිතාගන්න ආශ්‍රය ඊළඟට මේ සුනාමි වෙලාවිත් අපි ලොකහාම්පුරෝගේ දෙහි අපිට ලැබුණා අපිට පෙට්ටියක් හොයාගන්න බැරුණා සමුහ මිනි වලක කුටම ලොකහාම්පුරන්ගේ දෙහි කියලා නිදන් කරන්න සිද්ධ වුණා අපි අදරත් කනගාටුන අපේ ලොකහාම්පුරන්ගේ අවසන් කටයුතු පෞරවාන්තික විදියට කරගන්න කියලා අපි හැමෝටම ඔබ වහන්සේට තියෙන ඉතාමත් වේදනාවර මතකයක් සුනාමි සම්බන්ධව මේ සුනාමිදි මම දැක්ක අත්දැකීම් කීපයක් තියෙනවා මේ ජීවිත දෙරේ හැටි අපි පන්සලේ වැඩ සිටි අවුරුදු 12ක පොඩි හාමුදුරුවක් එයා මේ පොඩි හාමුදුරුවම මාමණඩල අපලන්තට එදා සුනාමි දවසේ 26 දෙසැම්බර් 26 වෙනිදා පස්සේ උදේ පාන්දර 6:45 දෙනවා මම අපිට පාන්දර පාන්දර ඒ පොඩි හාමුදුරු කාටවත් නොකිය බස් එකේ නැගලා ගිහින් දැන් කට්ටිය ලොකහාමුදුරන්ගේ දෙහි හම්බුණා පිරිස සමාදන් වෙච්ච අය නැති වෙච්ච අය දෙහි හම්බුණා දැන් ඊට පස්සේ හැම කෙනෙක්ම මේ පළාතම බැලුවා එදස් අපි තේන්නේ කළා එහෙනම් මොහොතර ගහගෙන දින තුනකට පස්සේ ආරච්චි නම් පොඩි හාමුදුරුවෝ ගෙදර ගිහලා ඒක පුදුම ජීවිත දෙරීමක්
දැන් අපි පන්සලේ ගෝතිය ළඟ පන්සලේ බැලලි කටව දාලා ගියා. පස්සේ ආරංචි වුණා අපේ පන්සලට ඉදිරි පාරේ කඳුර ගෙදරක් තියෙනවා. මේ පැටව ටික අරගෙන ගිහිල්ලා බැලලි ඉස්පාන්. දැන් බලන්න සුනාමියෙන් අනේ කිප්පුනේ. ඊළඟට සුනාමියෙන්ද වෙන කිතිය මමත් තේරුණා. ඒක පුදුම තේරීමක් මම දැක්කේ. මොකද හේතුව उटे मगे जीवित අන්නේ විදිහට දැන් මේක සමහර මම සම්පූර්ණ ජීවිත ගැන කියන්නේ සුනාමියට අසුනිත් තිබුණා. ඊළඟට මම සුනාමියේදී අපි ගෙවල් ගානේ ඇවිත්තා තුම්බුන් අයින් කරා හැම ගෙදරකම සුනාමියට හසු වෙච්ච හැම ගෙදරකම බුදු පිරිම් වහන්සේ තැන්පත් කළ තිබිච්ච පිටිය හැර අනිත් යන කරාගෙන ගිහින් තිබුණා. වගේ ඡායාරූප ගොඩක් ඒ ගාස්ත මම ගත්තේ තියෙන සම්බන්ධව. ඊළඟට අපේ හිතවත් මාස්ටර් එක එයාගේ ඥාති පිරිසක් නැති වෙලා බලන්න මාත්‍ර මහ රෝහලට ගියා. කියන්නේ මාත්‍ර මහ රෝහලට 27 ඉඳන් අපි යනකොට හැන්දෑව ගොම්මන් වෙලාවේ මිනි මෙරිට් ඇගේ බොඩි ටික දිගට ගොඩ ගහලා තිබුණා මාතර රෝහලේ යට පේලියට. ඉතින් අපි මිනි බලාගෙන යනකොට එක පාටම ගැහැණු කෙනෙක් දැකිටා. අර මිනි අතරේ दिन हर पास बोटिपुनाल जाया මහිතනේ නුවර පළාතේ ඉඳලා ආපු වෑන් එකක් සුනාමි කවිලා ඒ වෙලට ගහගෙන ගිහින් තිබුණා. ඒකේ 7 දෙනෙක් මේ ගිහින් තිබුණා. හත්වස් හතර පස්සේ හැමෙච්ච මිනි වලට අපිට පාසු කුල දෙන්න යන සිද්ධ වුණා. ඒ පළාතේ ඉන්න බෑග් කුණු ගද ගහනවා. නමුත් ඒ ආපය පවා නහය වහගෙන තමයි ඒ කටු සම්බන්ධ අපිට සිද්ධ වුණා. පස්ටි දෙන්න බෑ නහය වහගෙන අපිට ආගම තවත් සිද්ධ කරනවා. සුනාමියේදී මම දැක්කා මිනි ඉතිවිලා කුණු වෙලා ගද ගහමින් අපේ ජීවිතවල සබාවේ මම වාගේ ඇස් දෙක කා දැක්කේ. පස්සේ මම 26 වෙනිදා උදේ 5:27 උදේ 5:00 මාලා කැලණි ප්‍රදේශී නම් පන්සලට එනවා. ඒ එන්නේ රවමකින් අබිරි පිටේට ඇවිල්ලා අබිරි පිටේ ඉන්නේ බීරකටියරා දික්වැලට ඇවිල්ලා දික්වැලේ නම් මට පයින් එන්න සිද්ධ වුණා පන්සලට. මොකද පාර දිගටම සුනාමියේදී ගොඩනැගිලි කැල්ල වාහන සොම්බොන් තිබුණේ පාරේ කිසි කෙනෙකුට යන්න බෑ. महासान සුනාමියේ පස්සේ මම අනුගුවන් ආකාරයේ සමාජසේවා කටයුත්තක් කරා. මම නිවාස හදලා දෙන පටන් ගත්තේ මේ වුණා නිසා. අදර පරිත්‍යාග කළේ තියෙනවා. විද්‍යාලයෙන්වත් කරපින් අධ්‍යාපනයක් කරා. මම 7ක් ලංකා පුරා මෙහෙම හැදිලි කවුරුත් ලබනවා කිව්වේ පෙතරාජන් දෙවියා කටින් අපට කාර්ය කළා. ඊළඟට පවුල් මේ කැඩිටි මවුරු 2005 දා මේ මම පිළි ආහාර කස්තර වගේ उपकरण
බොහොම පින් ඔබ වහන්සේට අද දවසේ මේ කාර්යබහුල අවස්ථාවක තුන්කල් UTV සමගින් සම්බන්ධ වෙලා සුනාමි ඛේදවාචකය පිළිබඳව ඔබ වහන්සේට තිබෙන අත්දැකීම් බෙදා හදා ගන්නට එකතු වීම පිළිබඳව අපි නැවත වාරයක් ඔබ වහන්සේට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කරන සමාජ මෙහෙවර චිරාත් කාලයක් ජීෙන් සිද්ධ කරන ඔබ වහන්සේට චිර ජීවනයේ සනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රවෘත්ති කලාව සතුට ජීවිතය අලුත් ඇසකින් තුන්කල් UTV subscribe කරන්න තුන්කල් UTV අලුත් වීඩියෝ අප්ලෝඩ් කරපු ගමන් ඔබට දැනගන්න බෙල් සලකුණක් ක්ලික් කරන්න සුහදයිල්ලේමක් වීඩියෝ ෂෙයා කරන්න